පන්සිල් සමාදන් වීමට පෙර නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි. තတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. තတိယං පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මඤ්ඤපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
Jayo Muning Dasmsa Subodhi Mule Aho Sima Rasmsa Parajayo Hi Ughosa Yung Deva Ganapasanna etena sacchena jayasun sotuiyam. Ini apa yang
ඒ පෙට්ටිය ඇතුලේ මොකද තියෙනවා? උදාගන්න කියන්නේ.
ඒ ගණිත බලන්න එන්න දැන් හරිද ඔක ලියලා ඉඳ ගන්නද ඔක මේක ඇඳ ගන්න එක පස්සේ කරමු අපි හොඳ දැන් ඉඳ දැන් පස්සේ වෙලා යනවා අපි ඇඳලා ඉඳ දෙක අක්කව තත්ත ගත්තා අපලම මේ රූප දිහා බලන්න පරිමාවට පස්සේ ලිව්වේ මොකද්ද සර්? ධනකාමයේ පරිමාවට පස්සේ කියලා තියෙන්නේ කුඩා ධනකාමයේ පරිමාව වගේ 48ක් ගන්න ඕනේ කියලා. සුඩා ධනකාමයේ පරිමාව වගේ 48ක්. බෝඩ් බෝඩ් එක පේන්නේ. එක පේන්නේ සර්. එක පේන්නේ. ඒ වගේම හදන්න පළවෙනි ගානක් පිටදී අතිම ගන්න. එතකොට ඒ පෙට්ටිය දාන්න පුළුවන් කුඩා පෙට්ටිය ගන්න හදාගෙන. අනිමානිය කරගෙන තමයි ගාන හදන්න ඕනේ. හරිද කුඩා පෙට්ටිය ගන්න. ඔයාගෙන් තමයි ගාන හදන්න ඕනේ. මොන පේරෝනේ 520ක් වෙන ලොකු පෙට්ටිය. දැන් එන අපි යනවා. මේ පාඩක දැන් අපිට ඉවසන්න කරනවා. අපි යනවා දැන් අද දවසේ අපේ පාඩම වැදගත් පාඩමක් කියන්නේ අනුපාත පාඩම. අනුපාත කියලා
සර් අනුපාත පාඩම තියෙන්නේ තුන්වැනි වාරයටද? ඔව් තුන්වැනි වාරේ පළවෙනි පාඩම තමයි අපි ඒ වුණාට මේ කරගෙන යනවා. තුන්වැනි වාරේ පාඩම තමයි පළවෙනි පාඩම තුන්වැනි වාරේ. කට්ටියයි සත්‍යය. ඒක අපි කරනවා. කොහොමද ඉස්කෝලේ ගිහිල්ලා මේක කරගෙන යනකොට කොහොමද කියන්න බැහැ. සර් කඩ ගැලිය යන්නේ. කඩ ගැලිය යන්නේ. කඩිය යන්නේ. සර් කඩ ගැලිය ආව අනුපාතය ලියෝ බලන්න ගියා. ఇంకా අනුපාත භාවිතාවන දැන් තියෙනවා. අපි ලියන්න ඊළඟට ලියන්න අනුපාත භාවිතාවන ස්ථාන. අවස්ථා. ටොක්ටක්. භාවිතාවන අවස්ථා. සර් බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් පෙන්වන්න. සර් මොකද ලියන්න ඕනේ? සර් මොකද ලියන්න ඕනේ? භාවිතාවන අවස්ථා. හොඳට රෙකෝඩින් එක බලන්න
सर एक क्लियर बटन किया दी कड़ी कड़ी दूंगा यार ने एक बार माइक कौन सा लगा हुआ है क्या रुकेंगे मेरा क्या है गोलों के सिग्नल फेल जाएगा सब वोट देगी तीन का एंड वन नोट दे अरे अरे टेन वन जरूर मिलेगा कितने सैंडी में थी पिकनासी ना उपाय नहीं करेगी उपाय नहीं तो देवी एक का पदाम सैंडी में थी पदाम तो कौन लगा ना हम इस तरह में जानते हैं पदाम मोने मार जाती है सर पदाम पदाम सैंडी
පාච්චි වලින් සිමෙන්ති චාර්ජ් එකකුයි වැලි චාර්ජ් තුනකුයි අලු බල චාර්ජ් හතරකුයි තමයි හරි එතකොට අනුපාතය වෙන්නේ සිමෙන්ති එකයි වැලි තුනයි අලු බල හතරයි එකානු තුන අනු හතරකේ තමයි ඒක කියවන්නේ ඊට පස්සේ අද ගන්න උදව්වට මම මේක ඇහි විතර අහන මෙහෙම බලන්න අපි දුන්නේ දෙන්න එක්කෙනෙක් ආවොත් අපිට ඒකක් හදන්න ඕන අපිට ඕන වෙන්නේ බිසිනස් එකයි සීනටි තුනයි ගෙදරට දැන් පස් දෙනෙක් එනවා දෙන්න පස් දෙනෙක් ආවොත් අපිට මේ මේ එකක් මේ මේ පහක් තියෙනවා තමයි මේ පහක වලට ඔච්චර පිටි ඕන ඔච්චර සීන ඕනද කියලා මේ අනුපාතය අනු මේ රසම මේ විදිහම හදනවා අපිට පුළුවන් ඔය කොහොමද ඔයා දෙකම තුන එකක් ගන්න එතකොට මේ වගේ පස් ගුණයක් ඕන පිටි කිදිත්තේ කොහොම පහක් කරා ගන්න පහක් කරනකොට පිටිහදී වල වෙනවා මේ වගේ පස් ගුණයක් එතකොට පස් ගුණයක් කියන්නේ දෙවරක් පහ 10 පිටිහදී 10ක් වුණ සීහදී මේ වගේ පස් ගුණයක් එතකොට 15 දැන් දැක්කද තවත් අනුපාතයක් තමයි එතකොට මිස් කරනවා 10යි 15යි 10යි 15යි එහෙනම් ඒවට කියනවා අපි තුල්‍ය අනුපාත කියන්නේ එහෙනම් අපි අද ඉන්නකට අනුපාතයකට සමාන අවද්‍යයක් තියෙනවා ඒකට කියන්නේ තුල්‍ය අනුපාත කියලා දැන් අපි අනුමාත්‍රකව ලියා ගන්න තුල්‍ය අනුපාත තුල්‍ය අනුපාත කියන්නේ අපේ අනුපාතයක පද අනුපාතයක පද බිංදුවට වැඩි සංඛ්‍යාවකින් බිංදුවට වැඩි සංඛ්‍යාවකින් ಗುಣ කිරීමෙන් අනුපාතයක පද බිංදුවට වැඩි සංඛ්‍යාවකින් ಗುಣ කිරීමෙන් අනුපාතයක පද බිංදුවට වැඩි සංඛ්‍යාවකින් ಗುಣ කිරීමෙන් තුල්‍ය අනුපාත ලබාගත හැකිය තුල්‍ය අනුපාත ලබාගත හැකිය දැන් එන අපි තුල්‍ය අනුපාත කීකක් ගන්න හදන අපේ ක්‍රම තුනක් තියෙනවා අපි බලමු මේ බෝඩ් එකේ තියෙන මොනවද ගන්න ප්‍රකාරණ. ඊකට තුන් යන පාතෙන් නේද? 295. මේකට තුල්‍ය අනුපාත. තුනක්. ලියමු. දැන් බලමු මේකට තුල්‍ය අනුපාත මොනවද කියන්නේ? 95ක් වැඩි කරගන්න ඕන යම් කිසි සංඛ්‍යාවක් කැමති ඕන එකට බිංදුවට වැඩි සංඛ්‍යාවක් වැඩි වෙනවා එකින් වැඩි කරොත් එකම අත එකින් වැඩි කරොත් අපි දෙකින් වැඩි කරමු මේක සමාන තුනකට දෙකින් වැඩි කරොත් මේ පහ දෙකෝ දෙකින් වැඩි කරමු දෙකින් වැඩි කරොත් දෙකවල් දෙක හතරයි පස්වල් දෙක 10යි මේ එකක් කියන්න තව එකක් කියන්න පුළුවන් මේක උනත් තුනෙන් වැඩි කරලා මේ පහ දෙකෝ තුනෙන් වැඩි ඒවල තුන 6යි එක තුනේ වැඩි කරොත් 15යි නේ අය අනු 15 පහෙන් වැඩි කරමු තව එකක් වැඩි මොකක්ද කියන්නේ පහෙන් වැඩි කරමු 5 7 10යි 5 5 25 දැන් අපි මේ සේරම ගත්තේ තුල්‍ය අනුපාත හරිද මේ තුල්‍ය අනුපාත 95 තමයි මේ තියෙන්නේ මේ සමාන තුල්‍ය අනුපාත ගන්න තුල්‍ය භාගිකය කියන වගේ තමයි තුල්‍ය භාගය කරන්න හැමදාම අනුපාත ගන්න කර කිරීම ඒ වගේ මෙතනත් කරන්න පුළුවන් දැන් මම ඔයාලා තනියම හදලා ගන්නවා ඔන්න දැන් මේක වුණා අපම කැමති තුල්‍ය අනුපාත තුනක් මේ මේ අනුපාත කියන්න ඕනේ 4:3 මම දෙනවා 4:3 මේකට ඔයාලා කියන්න තුල්‍ය අනුපාත තුනක් කොයි විදිහට තමයි කැමති ලක්කමක් අරගෙන උඩ කරගන්න පුළුවන් 1 2 3 4 5 6 7 8 9 ඔය එහෙම උඩ කරලා තුල්‍ය අනුපාත තුනක් හදාගන්න වංගිකල් ලියලා දැන් ඉවරයි. මේකටනේ 4:3 අපි බලන්න ඔයාලා සමහරට දෙකෙන් වැඩි කරලා තිබුණේ. දෙකෙන් වැඩි කරොත් අපිට එනවා මෙතන 8:6 කියලා. දෙකෙන් වැඩි කරලා කියලා කියනවා මේක කරගන්න. 3 වැඩි කරාම ඔයාලා ගන්නදී 12:9 කියලා. 10 වැඩි කරොත් හරිම ලේසි. 4 10 40යි 40 30. 40 30. මම 10 වැඩි කරා
ඉවරයි සර්.
මන්දිවා තුන්වෙනි ගානේ 48.16 කියලා. දැන් මේක මේ සංඛ්‍යා දෙකේ මහා ගෝසාදකේ ගන්නවා එකපාරම උත්තර ගන්න පුළුවන්. එතකොට එකෙම උත්තර එහෙම. හරිද? නැත්තම් එහෙම මහා ගෝසාදකේ බලන්න බැන්නම මේක උත්තර. තවම යාම කියන්නම් මේක හොද. බලන්න. මේක ගන්න උනවා තවම නැත්තම් මහා ගෝසාදකේ දැක්කා. නැත්තම් හරි මොකක් හරි උත්තර ගැටුවක් තියෙනවා. තවම මේකේ මේක ගන්න. මේක මෙහෙම. මේක බෙදලා පුළුවන් සංඛ්‍යාවකින් බෙදලා ඉස්සෙල්ලා. දැන් ඔයාලට මේක මේ විදිහට බෙදෙනවා කියන්නේ. තමයි ළමයි එහෙම තේරෙනවා. කිව්වා. 48 දෙකින් බෙදුවොත් 24. මේකේ දැන් ගුවන් මේකත් දෙකින් බෙදලා ගන්නවා අපිට. හරිද? ඊට පස්සේ මේ දෙක අයිමත් බෙද සංඛ්‍යාවක් වෙන අයිමත් බෙද. දැන් මේ දෙක අපිට මෙතන මැදින් බෙද. 8 1. 8 3. එතකොට අනුපාතය ලැබෙනවා. 3 1 මේක කවුරුන්වත් බෙදන්නේ නැහැ. ඒක තමයි මාර්ගසාර වෙන්නේ. 3 1 තමයි संख्या උත්තරය අපිට ඇයිදී පොඩ්ඩක් දිගට යනවා කියවල ගන්නක් වැඩි වෙනවා ඒත් තමයි උත්තරේ හරියට වෙනවා අය වෙන්නපා මේ මේ උනත් හදන්න පුළුවන් මේ දෙකෙන් බෙදලා ගිහිල්ලා මේ දෙකෙන් ගිහිල්ලා මේ උත්තරේ ගන්න පුළුවන් එහෙනම් මම ඔයාලට දැන් උදාහරණ දෙන්න දැන් අර තුනක් කියාවුණා මාර්ගෝ සාධකේ එකවර බෙද උත්තරේ ගන්න පුළුවන් හරි දැන් මම බෝඩ් එකේ කරන වාගයක් තියෙනවා හරි දැන් ඔයාලට පෙළ ගන්න ටික ඔයාලා ලියා ගන්න ලියාගෙන මේ විතරේ බලන්න බලන්න 8.16 තියෙනවා පරිවේදී කොළ පාටින් දැක් වෙන්නේ 8.16 ඔයාලට ගන්න පුළුවන් සරලම අනුපාතය. හරි. අපි බලමු කරා. संख्या පහේ මෙන්න දිග දිගටම ගිහිල්ලා ගන්නත් පුළුවන් නැත්නම් එකවර බලනවා උත්තරේ 25 වෙනද බලමු 25 වෙන එකයි 25 වෙන දෙකයි එතනත් අනුපාතය ආනේ 92 යාවි යන්නේ ළඟට තියන ගන්න 24 35 14 24 9 34 10 මේක සංඛ්‍යා තුන ගත්තොත් මේ පද තුනම බෙදලා ලොකුම සංඛ්‍යාව වෙයි කීයද 6 6 වෙන 6 4යි 6 5යි 30ට අයව තුන. එතකොට 4 5 3. එතකොට උත්තරේ තමයි. මුල මේ විදිහට ඔයාලා කියන ඊළඟට මතක් කරන්න. දැන් මම ඔයාලට කියා දුන්නා අනුපාත කියන්නේ මොනවද? අනුපාතයක පිළිදා අනුපාත කියන්නේ මොනවද? සරලම අනුපාතය ලබා ගන්න ඔබට භාවෝ සරලකින් බෙදලා. එහෙනම් අපිට තියෙන ඊළඟට කරන්න වැඩට අභ්‍යාසය. අප ගණනක් අපි තව ගණනක් අපි ත්‍රිකෝණ ගණනක් විදිහට මේක කරලා තියෙනවා. अभ्यास
මේක දිගවල් දිගට තියෙන එක එක විදියට 60 mm එක පැත්තක් මේ පැත්ත 5 cm අරක තියෙන 4 cm 5 mm එක පැති තුන තුන් යාදකින් තියෙන එකම එකක පත්තර මිලිමීටර ගන්න හැම පාදයක්ම මිලිමීටර කරලා පාදවල දිග අතර අනුපාතය ගන්නවා එතකොට එකක් 60 mm අනිත් එක ගන්න අපි 50 mm කියලා සෙන්ටිමීටර පහක් කියන්නේ මිලිමීටර 50ක් ගන්නවා අරක 40 cm 5 mm කියන 45 mm කියලා ගන්නවා එතකොට අනුපාතය ගන්නකොට ඒක කියන්නේ 60 50 45 කියලා ලියා ගන්න ඒක සමාන අනුපාතයක් ගන්නවා මේක සමාන අනුපාතයක් නේ කියන මේක බෙදන්න පුළුවන් ලකුණු සංඛ්‍යාව 5 5 බෙදු 65 බෙදු 12යි 5 බෙදු 10යි 5 බෙදු 9 එහෙනම් අපි පළවෙනි අභ්‍යාස කරලා ජනකාරයාලගේ භාෂාවට ගැලපෙන තමයි නම් පිට හදාගෙන තියෙන්නේ. ඊපස්සේ දැන්
Cari
හස්තකර්මාන්තය කියන්නේ අක්කා තමන්ගේ තමන්ගේ ප්‍රදේශයේ ආංගිකුල තමන්ගේ ප්‍රදේශයේ තමන් සංස්කෘතියට ගැලපෙන විදිහට අක්කම් මේ නිෂ්පාදනය කිරීම තමයි හස්තකර්මාන්තය කියන්නේ දැන් අපේ ප්‍රදේශවල නැගේ යාපනයේ ප්‍රදේශයේ තල නිෂ්පාදනය තල දස් දක්වන දෙනවා කියන්නේ ඒ නිසා මේගොල්ලෝ තල් ආශ්‍රිත කර තල්
සංචාරකින් සපයන මුදල් ලබා ගන්න. ඒ වගේම මේ සංචාරකින් ප්‍රධානවා දැන් පහසුකම් මියානට පුළුවන් පහසුකම්. ඒ වගේම මේ ගොඩක් තියුනේ කෝට්මන් දූපත්. මේ දූපත් වලට අපි ෆයිල් කරනවා වාහන යනවා ඒසාර ඒගොල්ලොත් බෝට්ටු ප්‍රවාහනය මගින් බෝට්ටු සැපයීම මගින් තමයි ඒගොල්ලො ප්‍රවාහනය කරන්නේ. ඒ මගින් තියාලේ යන්නේ ආදායම් මාර්ගයක් ගන්නවා. ඒක තමයි යාපනයේ අන්තර්ජාලය ආශ්‍රිත දූරදර්ශනය පාවිච්චි කරලා යාලේ යන්නේ. මානව ක්‍රියාකාරකම් වෙනම හදාගෙන තියෙනවා. ඒ වසනේ ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් දක්වන්නේ මේ කලපු. ඒ කලපු නිරීක්ෂණය කරනත් ඒගොල්ලෝ යනවා. ඒකත් ඒකේ ඉන්නවා විවිධ විවිධ සත්ව විශේෂ. අන්න ඒගොල්ලෝ නිරීක්ෂණය කිරීමත් ඒගොල්ලෝ තමන්ගේ ආදායම් මාර්ගය සලසා ගන්නවා. ඊට පස්සේ මෙහි තියෙන තව බෞද්ධ සිද්ධාස්නා. බෞද්ධ සිද්ධාස්නා මතින් අපි දන්නවා බෞද්ධ සිද්ධාස්නා කියන එක ප්‍රධාන ක්ෂේත්‍රස්ථානේ නාගදීපේ යනවා. නාගදීපේ යනකොට අපි යන්නේ ආමේ ඉස්සලා පොස්ට් යනවා. ඊට පස්සේ තව ඔය ජපුගෝල රට පාක්ෂික කියනවා කියනවා දඟුපල ප්‍රශ්න අසුවේ ගොඩේ මාසේ ඉඳලාන්නේ විහාරය ඉස්සර මාන විශ්වාස කරනවා පරාතන මාසලා වැඩි පිට විහාරය කියලා. ඊට අතර අපිට නම් බෞද්ධයන් විදියට බුදුරජාණන් වහන්සේ නාගදීප වැඩම කරා කියලා. ඒක නිසා බෞද්ධයන් විදියට ආගමික ප්‍රධාන ස්ථානය තමයි නාගදීප. ඒ වගේ ගොඩක් දේවල් බෞද්ධයන් වශයෙන් තමයි යාපනයේ ප්‍රදේශයේ දක්වන තියෙනවා. ప్రదేశ ప్రదేశ ఇక్కడ
మిస్ బ్యాక్గ్రౌండ్ లేదా అన్నవో Thank you.
Good morning, teacher. I want teacher. Good.